හිතුවේවත් නැති මොහොතක වාසනාවන්ත විදියට ලැබුණු ටෙලිනාට්‍ය ආරාධනාවකින් කලා ශාස්ත්‍රයත් එක්ක අත්වැල් බැඳගත්තු සුන්දර කලාකාරිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ඇය ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු දක්ෂ කලාකාරිනියක් කියන්න පුළුවන්. යුරේනි කියන්නේ නිරන්තරයෙන්ම අලුත් ආකාරයේ විලාසිතාවන් අනුගමනය කරන කෙනෙක්. ඇය විලාසිතා අනුගමනය කරන විදිහ අඳින පළඳින විදිහ නිසාත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙනවා. පසුගිය දවසක ඇය රූපවාහිනියේ වැඩසටහනකට ඇවිත් දාපු දර්ශනයත් එක්ක ඇය දැඩි විවේචනයට වගේම පිළිකුලටත් ලක් වුණා. එම වැඩසටහන නිවේදනය කරපු ලහිරු මුදලිගේ ඇයට කිව්වේ මේ කුඩා ළමයිනුත් නරඹන වැඩසටහනක් නිසා සංවරව හැසිරෙන්න කියලයි. එම දර්ශනය දැකපු බොහෝ අය පැවසුවේ ඇය කිසිම හැදියාවක් නැති නිළියක් කියලයි. කෙසේ නමුත් තමන්ට ලැබෙන දෝෂාරෝපණ සියල්ල ආශිර්වාදයක් විදියට බාරගත්තු ඇය අද වෙද්දි කලා ලෝකයේ තුල තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ස්ථාවරයක් ඇගේම උත්සාහයෙන් ගොඩනගාගෙන තියෙනවා. යුරේනිගේ අම්මයි තාත්තයි පුංචි කාලෙදිම ඇයට අහිමි වෙනවා. ඒ නිසා ආච්චි අම්ම ගාව තමයි ඇය හැදී වැඩෙන්නේ. බොහෝ කාලයක් නේවාසිකව අධ්‍යාපන කටයුතු හදාරපු කෙනෙක් තමයි යුරේනි. හොස්ටල් ජීවිතය ගත කරමින් තමයි ඇය පාසල් ඉගෙනීමේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් සෑම සාර්ථක පුද්ගලයෙක් පිටිපස්සෙම කඳුළු කතාවක් තියෙනවා. යුරේනි පසුගිය දවසක ඇයගේ ජීවිතයේ කඳුළු කතාව ප්‍රසිද්ධ වැඩසටහනක් ඉදිරියේ කඳුළු සලමින් නිවේදිකාව පවා සංවේදී කරවමින් ප්‍රකාශ කරේ මෙසේ. මට ආච්චි අම්ම අවුරුද්දේ මහල දෙන්නේ ඇඳුම් දෙකයි. රත්තරට ඇඳුමක් මහල දෙනවා, අවුරුද්දටම එක ඇඳුමයි මහල දෙන්නේ. මම ගොඩක් වෙලාවට ඇඳේ සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම්. අපේ පල්ලියේ ගොඩක් පොසත් අය ඉන්නේ. ඒගොල්ලෝ ඇඳලා අයින් කරපු ඇඳුම් තමයි මම ඉස්කෝලේ යනකම්ම ඇඳේ. මම අවුරුදු 12ක් 13ක් තව මිනිස්සුන්ගේ ඇඳුම් තමයි ඇඳේ. අද ජීවිතේ මට පිටරටවල ගිහින් ඇඳුම් ගන්න මට දෙවියෝ චාන්ස් එකක් දීලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දකිද්දි මට ගොඩක් සතුටයි. ඇයි ඒ විදියට තමයි ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරමින් අද වෙද්දි බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇයි සිතන පතන සියලු පැතුමන් ඉටු වෙලා ජීවිතයේ දුකක් කරදරයක් නොවී සතුටින් ගත කරන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් මැක් කරමු. ඉතින් ඔයාල හැමදාමත් ආදරය කරන ජනප්‍රියතරු ගැන අලුත්ම තොරතුරු ඉක්මනින් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලත් අපි ඔයාලට මතක් කරනවා.